सोये लायान मोहतक सावन देनु मैंने सेन सुमई तेरे मावेला दहम मावित हादवातन अतरे तेवला बुदुवादन अद्दस्यात पैतेरे आर्गेन आपारिदी पेर सासरे उरुम बुद्धु साहु विकुलिस्ट जीवत वेन तुरुम लोवेटम बेदानट श्री साधाम सारुम तेरुवान सरणयामि ईटात पिरमि मम सांदहाम वैसी वासंसवमिं सन्नसालु युग सावन सियाल सतट आत्मकर दून लोतुरु अमनिवं आवेदु अंदुर पीरोनु लोवक पैयु संदमंडलवं साधु साधु पलमुवादिमु अमामैनी बुदुरुवन साधु साधु पलमुवादिमु अमामैनी बुदुरुवन नोदारा किसी वीटक किसी वेकु रुदुरु माते हिटियोत लेबे जीवित एट हारिम आते पेरला गामीं नोपमावम देनेतं पुत एहनां सूतंतरयट योमु करमु हित कारुणिक पिंगुतुनि अद उतुम्मु पुर पसलोस्वक पोय दवसे टीवी देरन तेवला बुदुवादान देशना वोसे अदत्तापी मे विदिहट मुनगहेद्दी इताम सुविशेषी सूत्र देशना वाक तमाई अद ओबट कवियें देशना करान्नट मम बलापुरुत्तु वन्नि एहेनं दिसवन् यमागिन अपि मे सूत्रय सवन देमु मे सूत्रेन गत हैकि आदर्शयान अपे जीवित वलट गमु आतीत काले रसेतीत बोजुन पूदिन आतरे गानन कदियो दुन एहित
හැඩ කළ රුක්කක් සීසඳුන් වැඩ සිටියා මහාකාශ්‍යප බුදුන් වැඩ සිටියා මහාකාශ්‍යප බුදුන් තේරුම් අරගෙන සසර මඟ බාරයි තෝරාගත් තේ සංඝ පරපුරයි හිතලා ඒරන් නිවන මහදුරයි හිමිවරු දෙනමක් මහනදම් පුරයි දහම් විනය ගැන මනස නිදි නැති අවදි වෙලා සිටි හදවත හැම තප්පරයේම ලෙසින් සදවත දෙන්නාගෙම සිල් සුවඳ අඩු නැත හිටියත් තිරලෙස දහම් යුක්තියේ රැඳුනත් හදවත් උතුම් භක්තියේ අරමුණ තිබුණත් මතු විමුක්තියේ දෙන්නා ළඟ එක ගැටලුවක් තියේ දෙන්නා ළඟ එක ගැටලුවක් තියේ පිනතුනි මේ ස්වාමීන් වහන්සේලා දෙනම බොහොම සිල්වත් බොහොම ගුණවත් කිසිදු ඇවතක් නොවන්නට සියල්ලම ආරක්ෂා කළත් දෙන්න අතරෙ තිබුණා එක්තරා වූ ගැටලුවක් මම දැන් ඔබට දේශනා කරන්නම් මේ දෙදෙනා අතර තිබෙන එකම ගැටලුව මොකක්ද කියලා අසන්න දෙසවන්්‍ය මාගෙන මේ එක ස්වාමීන් වහන්සේ නමකගේ පැවැත්ම ගැන ඉස්සරලා අපි කවියෙන් අහලා ඉමු පින්නතුනි යොදවාහැම විට පිරිසිදුචිත්ත බැලුවාහැකි පිලසට හරි පැත්ත සිතා බලා නිතරම කළ යුත්ත දන් දෙන්නයි හිමිගේ කැමැත්ත දන් දෙන්නයි
හිමිගෙ කැමැත්ත වැඩිය සෑම මොහොතෙම යම් තැනකට ලැබුනම කිසිවක් තැනකින් පිනකට ඒහිමි පතුරා මනුගුණ හනිකට තමන් සතු දෙයක් දුනිතාව කෙනෙකුට ඔබටත් දැනෙනවා මෙතන දිවිමති ඇසුදුටු අයමි ගැන හිත් යොමති හිටියත් ඇසුරක සදහම කැමති අනිත් සමිඳු නැත දානෙට කැමති අනිත් සමිඳු නැත දානෙට කැමති පෙරදියසානැත ඔබලාමි ගැන නම් මහන කෙනෙකු සසු නීදලානම් හොඳයිමිටිකත් දැනගත්තානම් ඒහිමි නැත කිසිවක් දුන්නේනම් පින්නතුනි සීලයෙන් ගුණෙන් අපරිමිත වුණත් මේ භික්ෂූන් වහන්සේලා දෙනමගින් එක්කෙනෙක් තමන්ට ලැබෙන පිණ්ඩපාතයේ පවා සතා සිව්පාවට දන් දෙන්න උන්වහන්සේ පුරුදු වුණා. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේ පින්වතුනි දන් දීමට කැමති වුණේ නැහැ. එක දවසක් අර දන් දෙන්න කැමති භික්ෂූන් වහන්සේ දන් දෙන්න අකමැති භික්ෂූන් වහන්සේට මෙහෙම එදා පොඩි අනතුරු ඇගවීමක් සිදු කරන්නට වුණා. කවුරුත් හැකිලෙසට කිසිවක් බෙදයිනේ මාමි කියන්නෙත් ඒ පිළි බඳයිනේ නිවනට යන්න නැත්නම් පින් මඳයිනේ හිමියනියමක් දුන්නානම් හොඳයිනි ඔබ නැතාම කළයුතුදේ අඳුනගෙන ඉනුමැන නියත ලෙස හිමියනි රැඳුණු තැන නැහැ මට ආවැසි ඔබගේ මුව රැඳුණු බණ මට ඇති නිවන් යන්නට සීල් රාගින පින ලද පිළිතුරෙන්
සමීදුගෙ හිත පලෝදු විය හඳුනා ගතිය තැන පැතිරෙන බොළඳ දිය අරහිමි යාමඟට එන වග සිහින විය කිසිවක් නොකියාම එතනදී නිහඬ පිය රිසි ලෙස පතුරු ආදානය සාබනම ජීවත් වේලා අද ආසන්වල වෙන වෙනම හැකි ලෙස එකතු කළ දං පින් අරගෙනම අපවත් වුණා කාලෙක හිමිවරු දෙනම කළ මහපින් සංසාරෙට අමාරස වුණා ඒන්දා සැප සම්පත් නිතර එසුණා කැමැති කැමැති කුසල් දහම් අතුරු පස වුණා ඒහිමිවරු තුසිත දියෝය පුරේපදුනා කවදාවෝ නිවන් යන්න සිහින මැවුවය නිතර නිතර ආයුතු මාවත සිව්ව සැප විඳිනාතරතුරේ කළ පින් ලව්වා බොහෝ කලක් දියුවෙලෝක යේදිවිගෙව්වා ගෙවි ගියා ඉඳින් සසර සුවඳ සේලය පැතිරෙනවා දැන් ලෝකෙම සඳුන් ගෝලය බෙදාගන්න පින්නැතියන්ට දහම් කාලය විවර වුණා දැන් ගෞතම බුද්ධකා
කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උතුම් වූ ධර්මයේ පතුරවමින් සිටින කාලයේ පින්වතුනි එක්තරා දවසක මේ දෙවිවරු දෙන්නා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිත් උපදිනවා එකම තැන දෙවිදිහකට අපි අහලා බලමු දන් දුන් කෙනා කොහොමද කොතැනද ඉපදුනේ කියලා දන් දුන් මහා පින්කම් ජීවය සතු වී ඉනහින්දාම තම පාසු පාසන්සේමතු වී දෛවය සෑම ආයුරින් ඒකට නතු වේ හිමිප දුනා සුමනාබිස වෙට පුතු වේ ජීවත් නුනත් සංසාරික සාර පිළේ එහි මියා තැරිය හින්දා දාන පලේ පරදන්නට යද්දි දිනයක මාර බාලේ හිමි පුතුනා මාවකට මේ කාර කුලේ වෙනසක් සිදුව ඇති බව අප හැමට පෙනේ එහෙනම් බලමු ඉන් පස්සේ මොකද උනේ උපපත්තිය ලැබුව හින්දා එකම දිනේ සුමනාබිස දෙන්නාගෙන සතුටුනේ පින්නතුනේදා සුමනා බිසවට ගොඩාක් සතුටුයි එතුමිය අනිත් දරුවා ලැබුණු දාස්සියට පණිවිඩයක් යවනවා මෙන්න මෙහෙම උතුම් අව පද විය ලබා ඇත ලෙසින් ජීවය පුරාසනසෙන රකින්නට නම් ඕනමයි මේ දරු පැටව් හැම විටම පන්නමෙන අපේ දාසිය මටත් සතුටුයි මගේ දරුවා මින්ම නුඹ ගැන ඉතින් කුමටද පමාවන්නේ නුඹේ දරුවත් අරන්නේ නුමැන නුඹේ දරුවත් අරන්නේ නුමැන බිසවගේ ඇති උතුම් ගුණ ගැන ඇගේ වදනින් කියා පෑවා කිසිවිටෙක
අමතක කරනු බෑ කිසිම ලෙසකට ඔයාවා එතුමියගේ පණිවිඩය අරගෙන සතුට කඳුලින් දෙනෙතනවා දාසියක් දරුවාද අරගෙන සිරියහන් ගැබ සොයාවා සිරියහන් ගැබ සොයාවා අම්මලා දෙන්නාම ඉන් පසු සෙනෙහසේහද මැඳුරු පුරවා මාරුවෙන් මාරුවට ඉදදී දරු දෙපල ගැන මුණුහරවා සිරියහන මත රාජකුමරා නිදයිදදි සුවයහරවා සිරියහනළඟ පැදුරු කොටයක බිමයිදේදා සියගෙදරුවා බිමයිදීදා සියගෙදරුවා විසමයකිදැන් වෙන්න යන්නේ හමුවෙලා තම හිතවතා ඉපදිලා දවසකින් දෙන්නම කරයි පින්වතු නේකතා කරයි පින්වතු නේකතා පුදුමයක් ලෙස මටත් දැනෙනවා මංගේ පින්වතුනේතා පැදුර පැත්තට මුණහරවා මෙහෙම කිව්වා රජපුතා මෙහෙම කිව්වා රජපුතා පින්නතුනි පුදුමයක් තමයි එදා සිදු වුණේ එදාම ඉපදුණු රාජකුමාරයා සිරියහන ඉඳගෙන පැදුරු කොට්ටේ හිටපු දරුවගෙන් මෙහෙම අසන්නට වුණා මා සිරියහනක දැනේ නුඹ පැදුරක සිටිනු පෙනේ මං කියාපු දේ ඇව්වේ නැති හින්දයි මෙහෙම වුනේ නැති හින්දයි මෙහෙම වුනේ වැඩේ දුර වචනෙකට නොයයි උත්තරයක් මෙලෙස සොයයි සිනාවකින් මුවසරසා එතනදී පැවසුවමයයි එතනදී පැවසුවමයයි දෙවුලොව සහ මිනිස්ලොවේ
සැප විඳ සිරි අහන් සුවේ නුඹ සාමා සිටින දෙතැන මගේ හිතවත අනිත්‍යවේ මගේ හිතවත අනිත්‍යවේ ඇස් අතරට කඳුළු ගෙනා හිත මතු පිට සසල වුණා ඒ කතාව අහපු ගමන් රජ කුමරුත් නියඬ වුණා රජ කුමරුත් නියඬ වුණා මේ අය මේ ලෙස කීවූ පුදුමය සිතකට පෑවෝ මේ දෙදෙනාගේ කතාව අසා සිටේ සුමනාවූ අසා සිටි සුමනාවූ පින්නතුනි එදා ඉපදුණු දරුවෝ දෙන්නා කතා කරද්දී පුදුමයෙන් වගේ බලා ඉඳලා ඇය කල්පනා කළේ මේ කතාව මිනිස්සු දැනගත්තොත් දරුවෝ ගැන මොනවා නම් හිතාවිද කාන්නින් කනට ගොස් පානී විඩ පාවි නුවර දසත හැම තැන පැතිරේවේ දැන ගත්තොත් රම කැල බේවි මනුසස දරුවන් නෙමේ කියාවි කරුණු එකින් එක මතු විහිතකට ආවා විගසින් බිසවගේ මතකෙට කළ යුතු මේකයි අරගෙන හිතකට වහපිටව යයි බුදුහිමි හමුවට වහපිටව යයි බුදුහිමි හමුවට පිරිවර සමගින් ළඟකට කැන්දා බුදුන් දකිනු රේසියෙන් නේත බන්දා විහාරයට ගොස් සැන සුමරන්දා සුමනාවූබුදු පායුගවැන්දා සුමනාවූපා යුගනීතියන්දා දහම ගැනම
දැනුමක් ඇති හසල ශ්‍රවණය කරන මනසින් නිසාල සුමනා කුමරිය විහෙරක් අසල ලබයි අති උතුම් සම්බුදු සිසිල ලබයි අති උතුම් සම්බුදු සිසිල පුතුගේ කතාබහ මනසෙයි මැව්වා පුදුම වෙමින්නින් කාලය ගෙව්වා බැතියෙන් බුදු පාදිට ඉසතිව්වාහිතේ ඇඳුනුමි ගැටලුව කිව්වා හිතේ ඇඳුනුමි ගැටලුව කිව්වා බුදුරජාණන් වහන්සේට සුමනා බිසව මේ ආකාරයෙන් පින්වතුනි හිතේ තිබුණු ගැටලුව එකින් එකට පැහැදිලි කරද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා ඔබට අහගෙන ඉන්න පුළුවන් අසන්න දෙසවන් යමාගෙන සුමනා සූත්‍රය මේ විදිහට කවියෙන් දෙනමක් සිල්ලාරගෙන මේ සසුනේ කෙනෙකු දන් දෙමින් සිටි බව ඇසුනේ අනිත් කෙනා නැත දන් දෙන අසුනේ වෙනසක් වේවිද දෙව්ලොව අසුනේ දන් දෙන්නේ නැති කෙනා දෙව්පුරේ බොහොම සැප අඩුව ඉඳින් ගත කෙරේ දන් දුන් නැත්තෝ පිනින් සමුදුරේ දෙව්ලොවදිත් නුස් ලෙසින් ගත කෙරේ ඒ උදවිය මරණින් පසු නැවත ඉපදිලා මනුලොවදිත් ලොකු වෙනසක් වෙයිද කැලබිලා දුන්නු කෙනා මනසින් සහ සැපින් සුවවෙලා නුඳුන් කෙනා පරදායයි ඉහල තැන් බලා නුඳුනු කෙනා පරදායයි ඉහල තැන් බලා හිමියනියේ දෙන්නායම් කිසිම දවසක සසුනට ආවත් එයි පසු වෙයිද වෙනසක දුන්නු කෙනා හට හිමිවේ පිනෙහි අනසක නැති කෙනාට පින්ඩ පාත වේවි විරසක
වේවි විරසක ඒ දෙන්නා රහත් උනොත් පරිදි සීලෙක රහත් භවේ යම් වෙනසක් වේවිද දිදුක වේද දිදුක වෙන්න හේතුවක් නම් නෑ එවැනි දේ දැක අරහත් බව විමුක්තියයි සමානයි සුක අරහත් බව විමුක්තියයි සමානයි සුක පිනතුනි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අන්න එහෙම සියලු කාරණාවන් පැහැදිලි කළේ පින්වතුනි මේ ආකාරයෙන් මීටත් වඩා කරුණු කාරණා ඇතිව උන්වහන්සේ පැහැදිලි කළත් කාල වේලාවේ තරමට මම ඔබට මේ කියලා දුන්නේ දාණය සීලේ වටිනකම සහ පරස්පලයේ පිළිබඳවයි එහෙමනම් අද දේශනාව අවසන් කරන්නට කලින් තියෙනවා ඔබටත් දවසේ කතාවට අනුව යම් කිසි අවවාදයක් කරන්නට අසන්න දෙසවන් යමාගෙන මේ දේශනාව නොයිද ආඩමානිට පන දෙමින් ඒ නිවන්හිනිට පුංචි කඳු ගානට අපිත් දන් දෙමු හැකි ප්‍රමාණෙට සංග පරපුරට සමග අසරණ මිනිස්සුන්ට යාචකා දින්ට අපිත් දන් දෙමු පින් හැදෙන්ට පින්වතුනි ආකාරයෙන් සීලය ප්‍රගුණ කරනවා වගේම දාණයටත් අපි හිත යොමු කරමු සසරේ සැපවත් භාවයේ තීරණය කරන්නේ ඔබ දෙන දාණය අනුවයි එනිසා මේ දාන සීලාදී පාරමිතා පුරමින් සසර ගමන කෙළවර අපි නිවනින් සැනසෙමු කාන්දුල දුරු වේවා සියලු කරදර ඉවත් වේවා දහම්මඟ ගාවා ලොවේ සැමටම සිසිල වේවා ලොවේ සැමටම සිසිල වේවා ලොවේ සැමටම සිසිල වේවා සම්මා සම්බුදු සරණයි පින්වත් සියලු දෙනාටම